නුවර යාල තැන්නේ ගෙදරට යන පාරට වාහනය දමද්දී හිමාලගේ පපුවම් පිරී ගියේ. එය පිහිටියේ තරමක් උස් බිමකය. පැත්තකින් හෙල්මලු ක්‍රමයට වගා කර තිබූ කුඹුරු පේලියක් ඇත. අනිත් පැත්තියෝ කුඩා කඳු කැටේ වටා යන පාර කෙලවරුවේ හිමාලගේ නිවසනි. එතැන් සිට බැලූ කළ අවට කුඹුරු ඈතට යනතෙක් පෙනේ. වම්පසින් දර්ශනය වූයේ හන්තාන කඳු ඉහත්තාවේ දර්ශනයකි. අලුත් හිරු කිරණ කිරිවැදීගෙන එන ගොයම මතට වැටී තිබුණි. දකින දසුන් පවා පින්බරයයි හිමාලට සිතුණි. විමුක්ති නැගිට අවට පරිසරයේ දෙස බලාවුන්නේ හැඟීමක් නැති බැල්මෙනි. හිමාලි ඔහුගේ අතගෙන ඇගේ ඕගුල මත තබාගෙන එහෙව ඇඟිලිකරු අතරට ඇගේ ඇඟිලිකරු හිර කරගත්තාය. මං ඔයාව අපේ ගෙදරටම එක්කන් ආවා. ඔන්න චූටි නංගිගේ වැඩ. හිමාලි ආනම්බර සිනාව අප්පා ඔය ටික සිතුවාය. දැන් පොඩි නැන්දි කිරිබත් හදාගෙන බලන්න ඇති. අපි හොඳට කමු. ඔතනින් උඩට. හිමාලි කීවාය. කිරිසුදු පාට කොරොල්ලා කාරේ කන්ද වටේ ගොස් ගුරුපාර දිගේ උඩට යද්දි හිමාලට ආසය. මේ හැම දෙයක්ම ජීවිතයේ සැබෑ වූ ලස්සන හීනය. අම්මා ආසාවේ පැලේ. හිමාලි සිතුවාය. සුදු පාට කොරොල්ලා කාර්ය මිදුලේ සීපාලික ගස යට නතර කිරින. නන්දනී ගෙතුල සිට දුවගෙන මෙන් ආවේ පුදුමාකාර සිනාවකින් මෝ සරසාගෙනය. හිමාලි උන් පැත්තේ දොර ඇරියේ පවා නන්දනීය. ඔන්න මං ඔයාගේ චූටි මහත්තයව එක්කන් ආවා. මේ හිමාලි කිවේ පුදුමාකාර ආඩම්බරයකිනි. අද කෙල්ල පුදුම තරම් ලස්සනයි නන්දනීට සිදින. විමුක්ති සමග කෙල්ල මෙහෙම දකිද්දි නන්දනීගේ පපුවම් පිරී මහා ලෝභකමක් ආවේය. පාන්දරද අවෙමැනික තුනට විතර. පේරාදෙනිය හන්දියට එනකම් මගේ උකුලිනිදි. ඔය දැන් නැගිට්ටි හොරා. ඒ වචන තුල පුදුමාකාර ආදරයක් නන්දනී දුටු අය. අපි බහිමු. පොඩි නැන්දි අපට කෑම හදලා ඇති. ගිහින් කමු. හෑන්ඩ් බෑගේ කරට දමාගත් හිමාලි දෑතිම වත්තම් කර විමුක්තිය බැස්ස වූයේ. එසේ බස්සවා ඔහුව ගෙදරට එක්කාගෙන ආවේ දැය. නිශාන්ත, එහෙනම් බෑගික තියලා ඔයත් මුණකට හොදගන්න. කෑම ටිකක් කන්න පුළුවන්නේ. හොඳමයි පුංචි නෝනා. නන්දනීට පුදුම කෙල්ලගේ මේ පරිවර්තනයේ. වලවුලේ ඇඟේ තියෙනවා. ඒක නැති කරන්න බෑ. ඒ දිස්නේ කෙල්ලගේ මෝණේ තියෙනවා. නන්දනී සිතුවාය. අද ඔයා කුමාරයාමි කෙනෙක් වගේ. නන්දනී ගෙට ඇතුල් වෙමින් ලෝභකමකින් කීවාය. කුමාරේ කික්කන් එනකොට එහෙම නැතුව බෑනි මමි. හිමාලි අම්මාව වැළඳගෙන පුටුවේ ඉඳු විමුක්ති දෙස බලා පසුව නන්දනී දෙස බැලුවාය. ගෙදර එක්කන් එනකම් මං ආසාවේ උන්නේ. නැන්ද මොකෝ කිව්වේ? එක්කන් යන්නයි කිව්වා. වාහනේ දුන්නා. අතර සල්ලිත් දුන්නා. අයියෝ මට බාර දුන්නා. එච්චරට විශ්වාසයි? මං මූණ ටිකක් හොදවල සරම කන්දවන්නම්. පව් මහන්සිත් ඇති. ඔයාට තනීම කරන්න බෑනේ පුතේ. නැත්තම් කවුද ඒව කරන්නේ? මං තමා නාවන්නේ කවන්නේ පොවන්නේ නිදි කරවන්නේ. දරුවෙක් වගේ මං බලාගන්නේ. හිමාලි කිවි ඇගේ පපුව කැඩි කැඩි යද්දීය. නන්දනී ඒ කඳුළු අමු අමුයි දැක්කාය. කෙල්ලගේ ජීවිතයේ මොනවාදෝ ලොකු පරිවර්තනයක් වන බව ඇයට ඉවෙන්මෙන් දැනුනේ. සමහර විට කෙල්ල තමන්ට කියන්නට තියෙනවා යයි කිවි ඒ ගැනද විය හැක. මේ මගේ චූටි කාමරේ. ඔයාගේ චූටි මැණිකගේ කාමරේ. අපි අද රෑ හෙට රෑ ඉන්නේ මෙතන තමා. විමුක්ති දැස් එහෙට මෙහෙට ගෙන ගියේ එතරම් විශේෂත්වයකින් නොවේ. ඔහු කොහොමත් ආසා කළේ ඔහුගේ ගෙදරටේ. මේ ගමන ඌට ඇත්තටම වෙහෙසකි. ඇය කාලකින් පමණ විමුක්තියට සරමකුත් කමිසයකුත් අන්දවා හිමාලිද සරල ගවමක් ඇඳගෙන ආවාය.
කෙල්ල මේ තරම්ම මේවා කරන්නට හුරු බුහුටි වූයේ කෙසේදයි නන්දනී සිතුවාය. මගේ අම්මේ පොඩි නැන්දි ඔයාට කඩලටුත් හදලා, මාළු ඇඹුල් තියලුත් දාලා, සීනි සම්බෝලත් හදලා. ශෝක්! හිමාලි කිරිබතුත් සීනි සම්බෝල මාළු ඇඹුල් තියලුත් බෙදාගෙන විමුක්ති ළඟින්ම ඉඳගත්තාය. තුන් වේලම මෙහෙම තමා කවන්නේ. එයාට කවලි වෙරුණා මගේ බඩගින්න ගිහින්. ඒ කතාව ආදරයෙන් පපුව පුරවාගත් කෙල්ලෙකුගේ කතාවකි. නන්දනී හිමාලි විමුක්තිට කවනෑරු දෙස බලාගෙනම උන්නාය. ඇයි අම්මේ? විමුක්තිට තවත් කිරිබත් කටක් කවා හිමාලි අම්මා දෙස බලා ඇසුවාය. පුදුමයි, නන්දනීගේ මුවින් එලෙසම එවදන් පිටවිය. සමහර විට මං වාට රැට කියන ඒවා අහලා වා තවත් පුදුම වෙයි අම්මේ. හිමාලි කිවි හැංගීම්බර හඬිනේ. 10ට විතර. එළියේ උණු වතුර ටිකක් රත් කරමු හොඳේ. සීතලයි වගේනේ අද. නාවන්නද? අපි නාලා කාලා දුයියමු. මේ කරනා කියනා දේවල් වලින් හිමාලි පුදුම තරම් සතුටක් ලබන බව නන්දනී තේරුම් ගත්තාය. පුතා එළියේ නෑවුවම කට්ටිය දකී කියලාද අම්මා කියන්නේ? නෑ ඉතින් පුතේ, එහෙම කවුරු දැක්කත් මට කමක් නෑ. අම්මා වතුර ටිකක් රත් කරන්නකෝ. ඔයාගේ කැමැත්තක්. නන්දනී කිව්වේ ඇයි හිතාගෙන ඉන්නා තයා හිතාගත්තාවේ කියා සිතාගෙනය. මොරගඩ පවුල ලේසිපාසු පවුලක් නොවේ. ගේ ඉදිරිපිට කිරිපාට කාරය නවත්වා තිබෙත්තී තාසය. වර්ෂාත් ප්‍රියංවදා නුවරට එද්දී 11 පමණ විය. ප්‍රියංවදා දුකුවේ කෙල්ල බඩගින්නේ නිසායි. බලපන් පණ්ඩිතකමට ඇවිත් උඹ බඩගින්නේ. මට බයෙත් බෑ මෙච්චර දුරක් බස්සල ඇවිත්. වර්ෂා සිනාසුනාය. මං ඉපදෙද්දි මගේ අම්ම මීට වඩා දුක් විඳලා තියෙනවා ප්‍රියා. අපේ දුප්පත් බඩවැල් වලට මේව අහුරුයි. ප්‍රියංවදා කෙල්ල සමග තර්ක කරන්නට ගියේ නැත. මොනවා හරි කාලමයන්. උඹේ බඩ හිස්. කමක් නෑ ප්‍රියා. මෙන්න මෙහෙට වරෙන්. ප්‍රියංවදා වාෂාව ඇදගෙන ගියේ නුවර කුයින්ස් එක 15 බේක් හවුස් එකටය. ඉන්දියාප්ප තියෙනවා. ඉන්දියාප්ප ටිකක් හමු. හිතර මොනවදෝ දැනෙන්නාක් වැනි හැඟීමක් දැනෙන්නේ ඇයි? වාෂා සිටිය පුදුමේනේ. හරි පුදුම හැඟීමක් දැනෙනවා. හරියට එයා ළඟක ඉන්නවා වගේ. වර්ෂා සිතුවාය. සමහර විට අද නුවරා නිසා වියුතියයි වර්ෂා සිතුවාය. ඇයි කෙල්ලේ? නෑ ප්‍රියා. ඇයි කියපංගෝ? නිකං හිතට හරි අමුතුයි. ඇයි ඒ? නෑ ප්‍රියා, අයියා මේ ළඟක ඉන්නවා වගේ. ප්‍රියංවදා කෙල්ල දෙස බලා සිනාසුනේ අසරණවය. ආදරේ කරද්දි හිතත් එහෙමය. තිත්තු ගමන්ය. කාපං. ප්‍රියංවදා වයිෂාට ඉන්දියාප්පත් පොල් සම්බෝලත් බිත්තරේකු සමග කිරි හොදිත් දමා දුන්නාය. අද මාලිගාවටත් යනවනි ප්‍රියා. බිත්තරේපා. කෙල්ල පේවන්නේ එලෙසිනි. දෙවියන් බැලිය යුත්තේ එහෙම ජීවිත දෙසය. සමහර විට නොබලන්නෙත් එහෙමුන් දෙසය. පුදුම ඒකය. එහෙනම් හිටපන්. තව පරිප්පු ටිකක් ගෙනත් දෙන්න. මෙහෙම රහයි ප්‍රියා. උඹ හාමත් වෙනවා කෙල්ලේ. මෙහෙම රහයි මේ. වාෂා ප්‍රියංවදාට කටක් කවා සිනාසුනාය. කොහොමත් අද කෙල්ලගේ මූණ අමුතුය. මේ වැඩේ ඉවර කරගෙන හවස ටිකක් රෙස් කරලා රැවෙන්න මාලිගාවට එමු. 7ට 8ට විතර. එහෙම කරමු ප්‍රියා. ටිකක් උඩමළුවේ ඉඳලම යන්. ප්‍රියංවදා හිසවන තවත් ඉන්දියාප්ප 2-3ක් වාෂාගේ පිගානට දැම්මාය. කනවට වඩා අත ගන්නවා.